අයිබෝවන් අපි සුපුරුදු පරිදි කතාබහ කරන්නට සූදානම් වන්නේ වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 එක්කෙනෙකු සමගින්. අපි දිගින් දිගටම මේ නවවැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන අලුත් මන්ත්‍රීවරුන් ඒ වගේම පාර්ලිමේන්තුවට බොහොම හුරු සුපුරුදු මුහුණු සමග සාකච්ඡා කරා පෞගේ දවස් ටිකේ. අද අපි අලුත් මුණක් සමග තමයි කතා බහ කරන්න සූදානම් වන්නේ සමගි ජන බලවේගයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් නවවැනි පාර්ලිමේන්තුවට තේරීපත් වූ රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමත් එක්ක තමයි අද අපි කතා කරන්නේ. අයිබෝවන්. අයිබෝවන්. පළවෙනිම අපි රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා දේශපාලනයට අනුරාධපුරයට අමුත් එක් නොවන්නට පුළුවන්. නමුත් අපේ ලංකාවේ ඉන්න සෑම දෙනාම බලාගෙන ඇති මේ 225 බලනකොට අලුත් මහජන නියෝජිතයන් කවුද කියලා දැන අඳුර ගන්නට දේශපාලන ගමන් මඟ පිළිබඳව පොඩ්ඩක් අපි කතා බහ කරලා ඉමු. 2002 තමයි ඉස්සල්ලාම මම ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් විදිහට දේශපාලනට අවතීර්ණ වෙන්නේ. 2002 ප්‍රාදේශීය මන්ත්‍රී බවට පත් වෙලා ඊට පස්සේ 2006 නැවත පැවිදිච්ච ප්‍රාදේශීය මන්ත්‍රීවරණයේදී වැඩිම මනාප අරගෙන ගල්නෑ ප්‍රාදේශීය විපක්ෂ නායකවරයා බවට පත් වෙනවා. ඊට පස්සේ 2012 පළාත් සභා මැතිවරණයෙන් පළාත් සභාවට ඇවිල්ලා 2015 දිස්ත්‍රික් සංවිධායක ධුරය ලැබෙනවා මට අනුරාධපුර. ඊටවත් 2020 තම ආසන සංවිධායක ධුරයක් එක්ක අපේක්ෂකත්ව ලැබෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පළවෙනි වතාවට ඒකෙන් පාර්ලිමේන්තුවට තරම් කරලා දිස්ත්‍රික්ක දෙවනිය විදිහට පාර්ලිමේන්තුවට එන්න පුළුවන් වෙනවා. හොඳම දැන් ලෝක මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ මොනවද ඔබගේ තියෙන අරමුණු සහ ඔබ පාර්ලිමේන්තුවට පත් වෙලා ඇවිල්ලා ඔබගේ විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදිහට ඔබට පළවෙනියෙන්ම අත්දැකීම තියෙන්නේ විපක්ෂයේ දේශපාලනයේ මොකක්ද ඔබගේ? තමම දේශපාලනේ ආරම්භ කළාම අද වෙනකොට අපි නියෝජනය කරලා තියෙන හැමදේම වගේ විපක්ෂයේ සෑහෙන මෙතරෙත් අපිට සුපුරුදු තැනම තමයි හම්බෙලා තියෙන විපක්ෂයේ. ඉතින් මම නියෝජනය කරන දිස්ත්‍රික්කයේ අනුව ගත්තාම අපි කෘෂිකර්ම මාන්තයට වැඩි උරුමකමක් තියෙන දිස්ත්‍රික්කයක ආපු ජනතා නියෝජිතෙක් විදිහට මම බලාපොරොත්තු වෙන්නේ පුළුවන් තරම් පාර්ලිමේන්තුව තුල මේ අපේ ගොවියාගේ තියෙන ගැටලු ටික විසඳලා දෙන්න හඬක් අවදි කරන එක තමයි මගේ අරමුණ. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තාම අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිනු කරන්න තියෙන අනිත් මාර්ගය තමයි සංචාරක ව්‍යාපාරය. මම හිතනවා අපේ ලංකාවට සංචාරකයක් ඇතුළු වෙනවා නම් 90%කට වැඩි පිරිසක් අනිවාර්යෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට ඇතුළු වෙලා තමයි අපව ලංකාවෙන් පිට වෙලා යන්නේ. ඉතින් මේ එන සංචාරකයන් අනුරාධපුරට ආවට තාම අනුරාධපුරේ හරි වැඩපිළිවෙලක් තියෙනවා කියලා අපි හඳුනාගෙන නැහැ. එන සංචාරකයන් අනුරාධපුර තුරට නතර කරගෙන ඒ සංචාරකයන් එහි වියපැහැදම් කරන තැනක නිර්මාණය කළා අපේ ඒහරා ආර්ථිකය ගොඩනගා ගන්න පුළුවන් වැඩපිළිවෙලක් අනුරාධපුරය ඇතුළත තියෙනවා කියලා විශ්වාසයක් නැත්නම් කෘෂිකර්මාන්තය මේ සංචාරක කියන ව්‍යාපාර දෙක හරියට ගලපලා ගත්තොත් මම හිතන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දියුණු කරන්න වෙන මොකක්වත් අවශ්‍ය නැහැ. ඉතින් මේ දෙක වෙනුවෙන් හඬක් අවදි කරන්න අනුරාධපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් වැඩ කටයුත්තක් කරන්න තමයි මගේ අරමුණ තියෙන්නේ පාර්ලිමේන්ත තුල. හොඳයි. දැන් ඔබගේ දේශපාලන නියෝජනය කරන සමගි ජන බලවේගය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී බොහොම කෙටි කාලයක් තුළ නමුත් පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය බවට පත් වෙන්නට සමත් වුණා. හැබැයි ජනතාව විසින් ඔබ විපක්ෂයේ තිබ්බට ඔබගේ දේශපාලන ව්‍යාපාරයට මේ බලවේගයට කිසියම් වගකීමක් පවරලා තිබෙනවා වර්තමාන ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කිරීමේදී. සාම්ප්‍රදායික විපක්ෂයක් විදිහට කටයුතු කරන්නේ නැහැ කියලා තමයි විපක්ෂ නායකතුමා කිව්වේ. මොනවද ඔබලාගේ ආණ්ඩුවත් එක්ක තියෙන ගණ ආණ්ඩුවත් සමග ඉදිරියට යනකොට වගකීම් විපක්ෂයක් විදිහට හරිස්සගෙන තියෙන සැලසුම් තිබේ? දැන් අපි විශේෂ වෙල සැලසුම් කියන්නේ රටේ ජනතාවට ඉදිරිපත් කරා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞභාග්‍ය ඉදිරි දැක්ම කියන වැඩසටහන ගෙනාවාම මේ රටේ ජනතාව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒක පිළි අරගෙන තියෙනවා. අතිමහත් බහුතරයක් මේ සමානුපාති ක්‍රමය තුළ 3-2 ලබා ගන්නවා කියන එක බොහොම අමාරු කාර්යයක්. හැබැයි ඒ කාර්යයේ ආසන්නයටම ගෙනල්ලා ජනතාවේ බලය දීලා තියෙනවා. එතකොට අපි විපක්ෂයේ විදියට ජනතාවට දීපු සෞභාග්‍යයේ ඉදිරි දැක්ම කියන වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්න ආණ්ඩුව ඒක හරියට යනවනම් ආණ්ඩුව හොඳ දෙයක් කරනවා නම් අපිට විරුද්ධ වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ජනතාව ඉල්ලපු දේ ජනතාවට ආණ්ඩුව දෙනවනම් අපිට ඒක මානසික ආබාධයක් මුකුත් නැහැ හොඳ දෙයකට විරුද්ධ වෙන්න. නමුත් හැබැයි අපි බලාපොරොත්තු වෙනවා හැමදාම අපි දැන් අපේ නායකතුමා නැත්නම් ජනාධිපතිතුමන් පාර්ලිමේන්තුවේතුමාගේ අලුත් දැක්ම ඉදිරිපත් කරානේ. මේ මන් දැක්කේ නැහැ ඒකේ මන් පරීක්ෂා කරලා බැලුවා ඊට කලින් 94 ඉඳලා පත්වෙච්ච සියලුම ජනාධිපතිවරුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන. ඒවත් එක්ක ලොකු වෙනසක් නැහැ. වචන හරඹයක් පමණයි තියෙන්නේ. ප්‍රතිපත්ති මේ වශයෙන් ගත්තාම හැමෝම කෘෂිකර්මාන්තය ගැන කතා කරපු දේවල්ගේ වචන වලින් වෙනසක් තියෙනවා. හැමෝම කියන්නේ අවසානයේ කෘෂිකර්මාන්තය නැග සිටවන්න කටයුතු කරනවා කියලා. හැබැයි අවසානයේ අද වෙනකොට අවුරුදු ගණනාවක් ගත වෙලා තියෙනවා. අවුරුදු 20 26ක් විතර ගෙවිලා තියෙනවා. නැග සිටිපු ගොවියෙක් නැහැ. අනිත් ක්ෂේත්‍ර ගත්තාම තම ක්ෂේත්‍රයකම මේ 20 ජනාධිපතිව 4 දෙනෙක් කතා කරලා තියෙන එකම විදිහට කතා කරලා තියෙනවා.
හැමදේම නගා සිටින කතාව. හැබැයි අපි දැකපු වෙනසක් ඇති වෙලා නැහැ මේ ක්ෂේත්‍රෙත්. ඉතින් අපි හිතනවා මේත් මේක ඉදිරිපත් කරපු මේ ප්‍රකාශයත් සාමාන්‍යයෙන් පහුගිය ජනාධිපතිවරු ඉදිරිපත් කරා වගේම සාමාන්‍ය ලියවිල්ලක්ද කියන එක ඉඳගෙන අපි ඒ මාතෘකාවෙන් බැහැරව යනවනම් ඒ වෙනුවෙන් ජනතාවට නැවත මතක් කරලා දෙන්න, විශේෂයෙන්ම අපි පාර්ලිමේන්තු තුල නගන හඬ බලවත් වෙයිද කියන ප්‍රශ්නයක් තියෙනවා. අපි බොහොම සුළුතර විපක්ෂයක් බවට පත් වෙලා ඉන්නේ. සර් අපි විශේෂයෙන්ම ජනතාවට මතක් කරන්නේ අපි පාර්ලිමේන්තු තුල හඬ නගන්න ලැහැත්ති. හැබැයි ජනතාවත් අපිත් එක්ක ඉන්න වෙනවා. මේක පාර්ලිමේන්තු තුල විතර හඬ නගලා මේක ප්‍රායෝගික ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නයක් තියෙනවා. අපි එහෙම බැරුණොත් මේක පාර්ලිමේන්තුවෙන් එළියට ගෙනල්ලා ජනතාවට දැනෙන තැනක කටයුතු කරන්න අපි උත්සාහ කරනවා. ඒකට අපිට සහයෝගය දෙන්න කියන කාරණේ තමයි ජනතාවෙන් ඉල්ලීමක් කරන. අපි විපක්ෂයේ කාර්යභාරය හරිය ආකාරයට කරන් ආණ්ඩුව ගේන හොඳ කාරණා වලට සහයෝගය දෙන්නත් ආණ්ඩුව තමන්ගේ ට්‍රැක් එකෙන් පිට යනවනම් ඒකට විරුද්ධව පාර්ලිමේන්තු තුල සහ ඉන් පිටත අපි දැවැන්ත අරගලයකට හෝ අවශ්‍ය කරන ඒ මාවතට පියවසන්න ආණ්ඩුව ඒ කියපු මාර්ගය තුල යන්න ජනතාවට අවශ්‍ය කරන තැන ගෙනෙන්න අපි කටයුතු කරන්න. වගකීතු විපක්ෂයක් විදිහට අපිට වගකීතු තරුණ නායකයෙක් ඉන්නවා සජිත් ප්‍රේමදාස මහත්මයා. එතුමා මම හිතන්නේ හොඳ වගකීමක් තියෙන දැක්මක් තියෙන නායකයෙක් විදිහට එතුමත් එක්ක අත්වල බැඳගෙන රටේ ජනතාව වෙනුවෙන් අපි ඒ කාර්යභාරය ඉෂ්ට කරන්න බොහොම වගකීමෙන් බැඳලා ඉන්නවා. දැන් ඔබතුමා කිව්ව කාරණයක් තමයි ජනතාව අපිත් එක්ක ඉන්න ඕන, ජනතාව අපිට සහයෝගය දෙන්න ඕන, ජනතාවත් එක්ක තමයි අපිට පුළුවන් වෙන්නේ මේ තියෙනා වූ සමහර ප්‍රශ්න වලට විසඳුම් සොයන්න කියලා. හැබැයි මැතිවරණ ප්‍රතිඵලය අරගෙන බැලුවම ආසන්නයෙන් පහුගිය නොවැම්බර් සිට මේ දක්වා අරගෙන බැලුවොත් එහෙම ජනතාව ඔබත් එක්ක සිටියාද නැතිනම් ඔබලාව අතහැරලා ගියාද? 58 ලක්ෂයක තිබුණු ඡන්ද සංඛ්‍යාව මේ සැරේ ගණන් කරලා බලන ලක්ෂ 30කින් විතර හිමේ වෙලා තියෙන අසුරු පටු ගණක් නෙමෙයි. විශේෂයෙන්ම ජනතාව ජනාධිපතිවරණ අවසන් වෙලා ඒත් එක්ක මහමැතිවරණයක් තියෙනකොට අපේ රටේ මැතිවරණ ඉතිහාසය ගත්තාම මේ වගේ පසුබෑමකට ඒ විපක්ෂය පත් වෙලා තියෙනවා. ඒක තමයි මැතිවරණ ඉතිහාසය. එහෙනම් මේක ලොකු පසුබෑමක් නෙවෙයි, తాවකාලික අපේ පසුබෑමක්. ජනතාව විශාල ප්‍රමාණයක් ඡන්ද පොලට ගිහිල්ලා නැහැ. ඒ වගේම ප්‍රතික්ෂේප වෙච්ච ඡන්ද ප්‍රමාණය ගත්තාම ලොකු ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒක ජනතාව මේ වෙලාවේ බලාපොරොත්තුවක් තියාගෙන තියලා තියෙනවා. ජනාධිපතිවරණය පත් වුණා. එයාට අවස්ථාව දිය යුතුයි ජනාධිපතිවරණයෙන් පස්සේ එයාට බලය දිය යුතුයි. මෙතුමලා කිව්වේ 3-2 නැතුව වැඩ කරන්න බෑ වගේ. ඒ නිසා ඔන්න අවස්ථාව දීලා තියෙනවා ජනතාව. සර් මේක අපේ පසුබෑමකට වැඩි ජනතාව ජනාධිපතිවරණයෙන් තිබු විශ්වාසය නැවත තහවුරු කිරීමක් විතරයි වෙලා තියෙන්නේ. අපි පසුබෑමකට ලක් වෙලා තියෙනවා කියලා හිතුවට ගිය 2010 වෙච්ච දේ වෙලා තියෙන්නේ. අවුරුදු 5කින් නැවත අපි ඇවිල්ලා ආණ්ඩුව පිටලා තියෙනවා 2015 වෙනකොට. සම මේ පසුබෑම පිළිබඳව ඉඳගෙන හිතන්න නැතුව අපි ලැහැත්ති අපි අඩුපාඩු. මොකද අපිට එක ප්‍රශ්නයක් වුණා, අපි පක්ෂ දෙකට වීමක් සිද්ධ වුණා. ඒ නිසා එක්සත් ජාතික පාක්ෂිකය වෙච්ච විශාල පිරිසක් කවද තෝරගන්නේ කියන තැන හිටියා. ඉතින් ඒ වගේ දේවල් එක්ක අපි දැන් ඉක්මනට ඒ කාරණා නිවැරදි කරගෙන ජනතාවට වග කියන තැනට අපේ පක්ෂය නිර්මාණය කළා. ජනතාව වෙනුවෙන් හඳනගන්න ඒ වගේම හැකි ඉක්මනින් ආණ්ඩුව නිසි මාවතේ යන්නේ නැත්නම් ජනතාවට ওই වගේම බහුතරයක් දුන්නානේ රන්නේ අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට. ඒ දීලා අවුරුදු 5ක් යනකොට ජනතාවට එපා වුණානේ. ඒ නිසා ඒ කාරණේ හරියට විද්ධ වෙන්නේ නැත්නම් අපි ජනතාවට වග කියන ආණ්ඩුවක් නිර්මාණය කිරීම වෙනුවෙන් හැකි ඉක්මනින් ඒ කටයුතු කරන්න අපි සූදානම් ඉන්නවා. හොඳයි, දැන් ඔබ ආණ්ඩුව පැත්තෙන් අරගත්තාම ආණ්ඩුවට විපක්ෂයක් විදියට චෝදනා කරනවා, ආණ්ඩුවක තියෙන අඩුපාඩු දකිනවා. නමුත් විපක්ෂයක් නැවත ගොඩනැගින්න ආණ්ඩු බලයක් ගන්නට අවශ්‍ය කරන සංවිධාන ශක්තියක් තිබිය යුතුයි. තිබෙනවද සමග ජන බලවේගය ඇතුලේ එවැනි සංවිධාන ශක්තියක්? ඔව්, අපේ හොඳ මන්ත්‍රි උපතිරිච්චිපත්ච්ච අය ජේෂ්ඨව පරාජය කරගෙන එන්න පුළුවන් තරමට තත්ත්වෙත් පත්ච්ච අය ජනතාව තුළ විශ්වාසයක් ගොඩනගලා තියෙන හැම ශක්තියක් තියෙන පිරිසක් තමයි අපිත් එක්ක ඉන්නේ. අපේ දිස්ත්‍රික් මට්ටමින් හැම දිස්ත්‍රික්කයකම හොඳ කෙනෙක් තෝරලා වෙලා තියෙන ජනතාව. ඉතින් මේ හරහා නායකත්වය ගොඩනගලා අපි පහුගිය කාලේ තිබිච්ච අපේ අඩුපාඩුකම් අපි පහුගිය කාලේ රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක නායකත්වය දරනකොට අපේ තමයිලට බිමට අපි නාපු තැන් තිබුණා. බිමේ අපි ක්‍රියාකාරී නොවිච්ච තැන් තිබුණා. නිසා ඒ අඩුපාඩු අපි හඳුනගෙන තියෙනවා. අපිට තරුණ නායකෙක් ඉන්නවා. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන එක්සත් ජාතික පක්ෂයත් එක්ක අපේ තිබිච්ච මේ අර්බුදය විසඳාගෙන අපි දෙගොල්ලක් එකට එකතු කරගෙන මේ වෙලාවේ රටේ අවශ්‍යතාවය වෙනුවෙන් කියන්නේ අපේ පක්ෂයේ අවශ්‍යතාවයට වැඩිය මේ වෙලාවේ රටට ඉල්ලනවා දෙවන්ත විපක්ෂයේ අවශ්‍යතාවයක් තියෙන නිසා අපි පක්ෂ දෙක එකතු කරගෙන පුළුවන් තරම් ඉක්මනින් සංවිධානගත වෙලා හොඳ විපක්ෂයක කාර්යභාරය ඉෂ්ට කරනවා වගේ ඉක්මනින් ආණ්ඩුවකට එන්න පුළුවන් විදිහට වැඩපිළිවෙල හදන්න ඕන කරන ශක්තිය අපි ගාව තියෙනවා. ඒකට අවශ්‍ය කරන දැක්ම තියෙනවා, අවශ්‍ය වැඩපිළිවෙල තියෙනවා. ඒ ඔක්කොම අපි ලැහැත්ති කරගන්න හැකි ඉක්මනින් මේ ක්‍රියාත්මක කරන්න තමයි සූදානම් කරගෙන යන්නේ. හොඳයි, ඔබ නියෝජනය කරන්නේ අපේ රටේ සශ්‍රීකම ප්‍රදේශය වැව්බැඳි රාජ්‍ය. අනිත් පැත්තෙන් බැලුවාම ඒ කෘෂිකර්මාන්තය, අනිත් පැත්තෙන් බැලුවාම සංස්කෘතිය
අනිත් පැත්ත බලුවම ඔබ දැන් ටිකකට කලින් කතා කරපු සංචාරක කර්මාන්තේ මේ আদি වශයෙන් අරගත්තාම අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුල තිබෙනවා මහානර්ග මානව සම්පතක් ඇති වෙච්ච ඒ වගේ මේ මානව සම්පත ඔස්සේ ගොඩනැගුණු තවත් කර්මාන්ත රාශියක්. ඒත් එක්කම ස්වාභාවික සම්පත් අරගෙන බලුවොත් අපි දන්නවා එක් පාවල පැත්තෙන් අපි කතා බහ කරත් පොස්පේට් නිදි වගේ දේවල්. ඔබ කවදා හරි දවසක ආණ්ඩු පක්ෂයක මන්ත්‍රීවරයෙක් බවට පත් වෙනවා නම් වත්තුනොත් මේ සියල්ල එකට එකතු කරගෙන අනුරාධපුරේ කොහොමද කළමනාකරණය කරගන්නේ? මොකද්ද ඔබ දැන් මේ වෙනකොට දැකලා තිබෙන චිත්‍රය? ඔව්, අපි නියත වශයෙන්ම අපි ආණ්ඩු පක්ෂයට එනවා වැඩි කාලයක් නැතුව. එයා ආපුවම විශේෂයෙන්ම අනුරාධපුරේ ගොවියෙක්ගේ පුතෙක් විදිහට මම උපත්ති ලැබෙන මිනිහෙක්. එතකොට ඒ ඇවිල්ලා මම දන්නවා කෘෂිකර්මාන්තයේ වශයෙන් ගොවියා නගා සිටවන්න අවශ්‍ය කරන්නේ කාරණය මොකද්ද කියලා. ගොවියාගේ නිවැරදි ප්‍රශ්නේ තාම මෙරටේ මොනම නායකයෙක්වත් මං හිතන්නේ හඳුනාගෙන නැහැ. සර්, ඒ කෘෂිකර්මාන්තයේ පැත්තෙන් නගා සිටවන්නත්, සංචාරක පැත්තෙන් නගා සිටවන්නත්, අනිත් පැත්තෙන් අපිට අනන්‍ය වෙච්ච අපේ ප්‍රවාණික ඉතිහාසයේ ප්‍රෞඩත්වය අපේ සංස්කෘතිය ආරක්ෂා කරගන්න අවශ්‍ය කරන සම්පූර්ණ වැඩිවිලක් ප්‍රායෝගිකව ඒ දිස්ත්‍රික්කයේ පුරවැසි විදිහට අපි දන්නවා. ඒ නිසා මට කාලය තියෙනවා නම් මට කෘෂිකර්මාන්තය ගැන විශේෂයෙන් කතා කරන්න තියෙන්නේ. අද ගොවියා ලොකු අපහසුතාවයකට පත් වෙලා දැන් මේ ඒ අස්වල තියෙන දෙවැන්තුම ප්‍රශ්නේ තමයි අපි බීලුණු ගොවියෝ ලොකු අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. බීලුණු වගාව සම්පූර්ණ විනාශ වෙලා තියෙනවා. ඉතින් මේවට විදු වැඩසටහන් නැහැ. හරියට ගොවියට බීජ ටික ලැබුණ නැහැ, නැත්නම් මේ වෙනකොට කියලා දිලීරයක් ඇවිල්ලා කියලා විනාශ වෙලා තියෙන එක. ඒ වගේ ගැටලු කන්නෙන් කන්නට මොකක් හරි ගැටලුවකට හැමදාම අපේ ගොවියා මුහුණ දෙන්න දෙනවා. ඉතින් මේ මොකක්කාවත් හැමදාම හැම රටකින් රජයකින්ම ගොවි තැන වෙනුවෙන් ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරන ලොකු මිදලක් වෙන් කරලා තියෙනවා. ආයතන 10කට වැඩි ප්‍රමාණයක් මේ රටේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් කෘෂිකර්මාන්තය දියුණු කරන්න ගොවියා වෙනුවෙන් පිණිසිටින ආයතන 10කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. හැබැයි එකකින්වත් මේක ප්‍රායෝගික වෙලා නැහැ. අද එහෙම වුණා නම් ගොවියා නගා සිටලා ඉන්න අපේ ගොවියන්ගේ ජීවන රටා උසස් වෙලා තියෙන්න එපේ. ගොවියා තාමත් පුරුදු කරගෙන ඉන්න අපේ දේශපාලන අධිකාරිය විසින් තමන්ගේ වහලෙ බවට පත් කරගෙන ඉන්න ක්‍රමයක් තමයි තියෙන්නේ. පොහොර ටික නිකන් දෙනකොට කියන ඡන්ද දෙන්න අපේ උතුරු මැද පළාතේ විශේෂයෙන්ම එකතරයක් මහමැතිවරයෙක් නිර්මාණය වෙන උතුරු තලයට. ඒ වගේ දෙන්න මොනවා හරි ස්වච්ඡන්දයක් දෙනකොට ඒකට ඡන්ද ලබා ගැනීමට ආකර්ෂණය කරගන්න පුළුවන් තැනට ගොවියා නිර්මාණය කරලා තියා ඉන්න නිසා ගොවියා සැබෑ ආයෝජකෙක් බවට පත් කරලා ගොවියා දියුණු කරන්න ඕන කරන වැඩපිළිවෙලක් පවතිච්ච කිසිම ආණ්ඩුවකින් සිද්ධ වෙලා නැහැ. ඒ නිසා අපි ගාව දැක්ම තියෙන අපිට ඒ ක්‍රමවේදයන් තියෙනවා. අපිට අවස්ථාව ලැබුණොත් අනිවාර්යයෙන්ම මම වගකීමෙන් කියන අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහ සමස්ත ගොවියා නගා සිටුවන්න අවශ්‍ය කරන ශක්තිය අපි ගාව තියෙනවා, වැඩපිළිවෙල තියෙනවා. ඒ නිසා අපි ඕනනම් මේ ආණ්ඩුවටත් අවශ්‍ය වෙලාවට උපදෙස් දෙන්න ඕනනම් අපේ දේවල් ලබා ගන්න ලැහැත්ති නම් අපි දෙන්න ලැහැත්ති. ඒ නිසා අපිට පුළුවන් අනිවාර්යයෙන්ම ගොවියා නගා සිටුවන්න සගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතෙක් විදිහට අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන සංස්කෘතික බැඳීම පොඩි බලපෑමක් තියෙනවා අපිට සංචාරක ශේත්‍රයේ ඉස්සරහට ගේන්න. නමුත් ඒක හරි අවබෝධින් අපි අටමස්ථාන අධිපතිතුමාලා එතුමාලන් වහන්සේලාත් එක්ක අපිට සාකච්ඡා කළ විසඳගත්. එතුමාලන්නත් එක්ක අපි සාකච්ඡා කරා. එතුමාලා ගාවත් ලොකු දැක්මක් තියෙනවා. එතුමාලත් මේ තේරුම් අරගෙන තියෙනවා මේ සංචාරක ශේත්‍රයෙන් දියුණු කරන්න වෙනස් විය යුතුයි කියන තැන තියෙන නිසා අපිට බොහොම සහයෝගයෙන් ඒ දේවල් වෙනස් කරගෙන යන්න පුළුවන්. හැබැයි අවශ්‍යතාවය කැප කිරීම තියෙන්න ඕන කියන ප්‍රායෝගිකව එක සත්‍යවන් හදවතින් වෙන්න ඕනේ. නැතු ඇවිල්ලා අපි ලියකිල්ලට සීමා කරලා ඒ වෙනුවෙන් මුදල් වෙන් කරලා ගියාට ප්‍රායෝගිකව ඒක ඉලක්ක වලට ගිහිල්ලා නැහැ. ඒකයි තියෙන ගැටලුව. හොඳයි, අද 225 න් එක් අයෙකු සමග අපි සාකච්ඡා කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරමින් මෙවර නවවැනි පාර්ලිමේන්තුවට තීරීපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා සහ බොහොම ස්තුතියි අපි ආරාධනය පිළිගෙන මේ කතිකාවට පැමිණීම සම්බන්ධයෙන්. විසූදානම් වෙන්නේ අද 225 න් සමගින් යන්නට යලිත් දිනයක මෙවැනිම පාර්ලිමේන්තු නියෝජනය කරන්නා වූ මහජන නියෝජිතයෙකු සමග කතා බහ කිරීමේ බලාපොරොත්තු වෙමි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.